තමයි දැන් ජනමතයක් තියෙන ආණ්ඩුවක් නෙවෙයි තිබෙන්නේ. මේක විකෘති වෙච්ච ආණ්ඩුවක්. මේ ආණ්ඩුවට ගෙදර යන්න කියලා පාරට බැහැලා අරගලය කරපු ජනතාවක් මේ රටේ ඉන්නේ. ජනාධිපතිවරයෙක් පාරට බැහැලා මහජනතාව එලවලා දැම්මහම එතන ජනමතයක් නැහැ. ඒතර බහුතර ජනමතය අද නියෝජනය වෙන්නේ නැහැ පාර්ලිමේන්තුවෙන්වත් ජනාධිපතිවරයෙන්. ජනාධිපතිවරයා පත්වීම නීති අනුකූලයි කියලා කාටවත් තර්ක කරන්න පුළුවන්. අපි ඒ ගැන අභියෝග කරනවා නෙමෙයි. හැබැයි ජනාධිපතිවරයාටවත් ආණ්ඩුවටවත් මේ රටේ යථාර්ථවාදී ජනමතයක් නැහැ. ඒ නිසා තමයි අපි මැතිවරණයක් ඉල්ලන්නේ. දැන් ඒ වෙනුවෙන් කියන්න තිබ්බ මැතිවරණේ තමයි පළාත් පාලන මැතිවරණේ. ඇයි පළාත් පාලන මැතිවරණේ කල් දැම්මේ? කල් දැම්මේ ආණ්ඩුවට ජයග්‍රහණය කරන්න බැහැ කියන මතය නිසා කියන එක පැහැදිලි. සල්ලි ප්‍රශ්නයක් නෙමෙයි. දැන් කියනවා ඩොලර් බිලියන 3ක් භාණ්ඩාගාරයේ අද සංචිත තිබෙනවායි කියලා. දැන් සල්ලි තියෙනවායි කියලා කියනවා. එහෙනම් මැතිවරණේ තියන්නකො ජනමතේ බලන්න. ඒත් එක්කම පළාත් සභා මැතිවරණ කල් දාලා තිබෙනවා. ඒක නීති අනුකූල නැහැනේ. ආණ්ඩුකම ව්‍යවස්ථාවෙන් මෙරටේ මහජන නියෝජිතයන්ගෙන් පත්කරගත යුතු පළාත් සභා පාලනය කළ යුතු පළාත් සභා අද අවුරුදු ගණනාවක් මැතිවරණ නොපවත්වා එහෙම යනවා ආණ්ඩුකාරවරු දාලා. ඒකත් නීති විරෝධී. ඒකත් හරි නැහැ. ඒක මහජන මතයක් නෙවෙයි. ඒත් එක්කම අපි ඉල්ලන්නේ ජනාධිපතිවරණයකට එනවනම් රනිල් වික්‍රමසිංහ මහත්තුමා හදිස්සියෙන් අපි ලෑස්ති ඒකට අවශ්‍ය නීතිමය සහාය දෙන්න. එතුමාට සහයෝගය දෙනවා නෙවෙයි. ජනාධිපතිවරණයක් කලින් ගන්න නීතිය වෙනස් කරන්න ඕන නම් ඒ වෙනස් කරන නීතිය අපේ ව්‍යවස්ථාවේ තිබෙන ප්‍රතිපාදන වෙනස් කරන්න සහයෝගය දෙන්න අපි සූදානම්. හැබැයි අපි ඒකට කියනවා වහාම පළාත් පාලන මැතිවරණ තියන්න කියලා. එතකොට අපි ඕන වෙලාවක මැතිවරණයකට සූදානම්. ඇත්තටම අපි මේ රට පුරා සංවිධානය කරන ඕනම මොහොතක ඕනම මැතිවරණයකට මුහුණ දෙන්න අපි සූදානම් කියන පණිවිඩය තමයි මේ දෙන්නේ. ජනාධිපතිවරණයක් කල් දාන්න කිසිම ආකාරයෙන් පුළුවන්කමක් නැහැ. ජනාධිපතිවරණයක් දිනේ පැන්නොත් ජනාධිපතිවරයාගේ නිල කාලය අහෝසි වෙනවා. මැතිවරණයක් කල් දාන්න ඕන නම් ඒක කරන්න ක්‍රමවේදයක් තිබෙනවා. ඒක තමයි එකක් තියෙන අනපනත්තික වෙනස් කරන එක. අලුත් නීති ගෙනල්ලා වෙනස් කරන්න ඕනේ. ඒකට පාර්ලිමේන්තුවේ 3-2ක් සහ ජනමත විචාරණයකට යායුතුව තිබෙනවා. දෙවැනි එක තමයි මැතිවරණයක් කල් දානවා නම් ජනමත විචාරණයක් පවත්වන්න ඕනේ. 1982 අර කලගෙඩි ලාම්බු මැතිවරණය වගේ. ඒ වගේ ජනමත විචාරණයක් පවත්වන්න ඕනේ. ඒ දෙක හැර වෙනත් කිසිම ක්‍රමයක් නැහැ මැතිවරණ කල් දාන්න. පළාත් පාලන මැතිවරණය කල් දාලා තිබෙන්නේ ඊට වඩා වෙනස් විදිහකට. ඒ කිව්වේ මැතිවරණය නොපවත්වා ඉන්නව නෙවෙයි, ඒගොල්ල මුදල් නැහැ කියන මතේ මත ජනාධිපතිවරයා කිසිදු ආකාරයක නීතියේ ප්‍රතිපාදනයක් නොමැතිව තමන්ගේ විධායක බලය පාවිච්චි කරලා කල් දාලා තිබෙන්නේ. හැබැයි ඒක නීති අනුකූල නැහැ. ඒක තමයි අපි අධිකරණයට ගිහිලා අභියෝග කරලා තිබෙන්නේ. එසේ අපි බලාපොරොත්තු වෙනවා ඉදිරි මාස කීපයක් වලට මේ රටේ ජනමතය විමසන කුමන හෝ මැතිවරණයක් ඒවි කියලා. මොකද දිගින් දිගට මගහරින්න බෑ. ඒ මගහැරියොත් ලෝකය කොන් කරනවා. ඔබ කිව්වා වගේම අද ඒ මැතිවරණය නොපවත්වා ආර්ථිකය හදන්න ඕන කියලා කණ්ඩායම කෝ ආර්ථිකය ගොඩනගලා අපේ රටේ මිනිසුන්ගෙන් 57%ක් තුන් වේල පෝෂ්‍යදායක ආහාරයක් ගන්නෙ නැහැ. අපේ රටේ දරුවන්ගෙන් 60%ක් මන්ද පෝෂණ තත්ත්වයට පත් වෙලා. මේක මම කියන කතාවක් නෙමෙයි. යුනිසෙෆ් සංවිධානය, ලෝක සෞඛ්‍ය සංවිධානය, ලෝක ආහාර සංවිධානය කියන කතාවක්. එතකොට රට කොහෙද ගිහිල්ලා තිබෙන්නේ? අඩු ගානේ මේකට විසඳුමක් හැටියට ඔය කියන ආර්ථික සංගායනාවක් ගැන ජනාධිපතිවරයා පහුගිය දවස්වල කතා කරානේ. මොකක්ද ඒ ටික? වචන ටිකක් විතරයි. ආර්ථික සංගායනාවක් හදන්න ඕන නම් ආණ්ඩුව ඒකට ප්‍රතිපත්තිමේ වැඩසටහනක් රට ඉදිරිපත් කරන්න ඕනේ. ඒක වචන ටිකකින් කරන්න පුළුවන් වැඩක් නෙවෙයි. ඒ නිසා පැහැදිලි ලෙසම තව දුරටත් රට අපි ණය ගෙවන්න ආරම්භ වුණාට පස්සේ ආනයනේ විවෘත වුණාට පස්සේ ආයිත් යන්නේ බංකොලොත් තැනකට කියන එක පේනවා. එස වහාම මේක ජනමතයක් විමසලා අලුත් ආණ්ඩුවක් තෝරගන්න රටේ ජනතාවට ඉඩ දෙන්න ඕනේ. ඒක තමයි අපේ ඉල්ලීම.